සුබ දවසක් වේවා ආදරම්මි තාත්ති පුතේ දුවේ පරිසරයක් සුන්දර කරගන්නකොට ඒකේ පුදුමාකාර ශක්තියක් ලැබෙනවා පරිසරයකට හැඩතල දෙනකොට පුදුමාකාර ආදරයක් ඒ පරිසරය මිනිස්යාට ආපස්සට කරන්න පටන් ගන්නවා දැන් ඔබට පේනවා මෙතන මේ යා ප්ලාන්ට් එකක් තියෙනවා शक्ति मे कारगन तमय मे वर्धने वेन् मे आट मुल्लिन्न वेन कुहेवत्तना सुबहदहम परिसरे अतुले एतरं बलयक् तीयेन मनुष्येकुट यदुर मे मे गस्कुलं वलट विथराक् न मे बले तीयेन्ने मनुष्याट बले तीयेन्नेत् मे सुबहदहम परिसरे अतुले නමුත් මේ මිනිස්යා දවසින් දවස මේ සුභාදාමෙන් පරිසරයෙන් ඈත් වෙලා ගිහිල්ලා මේ තමා මේ තමාට ආවේනික විදියට නේ තියෙන ටෙක්නොලොජියකුත් එක්ක යාන්තම් කොටු වෙන්නට යනවා. එතකොට අර මේ ටෙක්නොලොජියකත් එක්ක කොච්චර හිටියත් ඒක මිනිස්සෙකුට සුව වෙන්න ඕන නම් තමාගේ ෆෝන් එක පාවිච්චි කරයි කියලා සුවවිච්ච කවුරුවක්වත් නැහැ. තමාගේ ඉන්ටර්නෙට් වලින් සුව වෙන අය කවුරුවක්වත් නැහැ. උදේ ඉඳලා හැන්දෑ වෙනකම් Facebook එකේ මම ඉන්නේ නිවුස් බැලුවා. මේ ඔක්කොම නැහැ. ඒයා එළියට බහලා එන මොහොත පරිසරයට හිතකාමී වෙන මොහොත සමාජයේ තුල තිබෙන්නා වේ ආදරේ කරුණාව මෛත්‍රිය දයාව භුක්ති විඳින්න පටන් ගන්න මොහොතේ තමයි ඒ මිනිස්යාගේ සුවය කියන දේ පටන් ගන්න. සහනය කියන දේ පටන් ගන්න. ඒ නිසා තමයි ඔබ ඕනනම් ෆෝන් එකට දිගටම රැතිස්සේ බැලුවොත් කාර්ය ඔබට ඒ රාත්‍රියේ පුරාවටම නිින්ද යන්නේ නැහැ. ආයෙත් නිින්ද යන්නේ නැතිකොට මොකද වෙන්නේ? ආයෙත් අනිත් පැත්ත හැරලා ආයෙත් ෆෝන් එක ගන්න වෙනවා. අරගෙන ආයෙත් බලනවා Facebook හරි මොනවා හරි බලවයි කියමුකෝ. ඒක ආයෙත් ඒ මනස මොකද කරන්නේ? ඔබව ස්වභාවික නිින්දෙන් ඔබව එළියට ගන්නවා. හැබැයි ඔබ පරිසරයට හිතකාමී වෙලා ඇවිදලා ඇවිල්ලා මේ වර්ෂයක් දාගත්තට පස්සේ ඔබට මට සුව නිින්දක් යනවා. එතකොට මේ මානසික ආතතිය කියන දේ නිදහස් කරගන්නට ඔබට මට සිදුවෙනව රත්‍රන්නම් මේ තාත්ති පුතේ දුවේ මේ සුභාදහමේ පරිසරයේ තියෙන මේ ගස්කොලන්ත් එක්ක හොඳ ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඔබ දෙවියන්ත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේ මනුස්සයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නට ඕනේ. ඒ වගේම සුභාදහම පරිසරයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නට ඕනේ. මා මේ ඉන්නේ දිවුල් ගහක් යට. එතන මේ දිවුල් ගහ යට තියෙන එනර්ජි එක හරිම වෙනස්. හරිම වෙනස්. එතකොට මේ යා ප්ලාන්ට් එක කල්දෙනකොට තියෙන එනර්ජි එක හරිම වෙනස්. ඉතින් මේ වෙනස තේරුම් ගන්නට ඕනේ ඔබ ආපස්සට දැක්කනම් කාර්ය නේ පැද්දෙන වොන්චිල්ලා මේ හැම එකක්ම නිර්මාණය වෙන්නට ඕනේ ඇයිද කියලා ඇහුවොත් කාර්ය මේ වෙනස භුක්ති විඳින්න. දැන් මෙතන ඉඳගෙන ඉන්නේ කළු ගලකට හේත් වෙලා මේ ඉන්න ඒ විදිය ඊට වඩා වෙනස්. ඉතින් ඒ නිසා මේ හැමතැනම හැඩතල තියෙන්නට ඕනේ. ඒකට ආවේනික ශක්තියක් තියෙන්නට ඕනේ. එතකොට තමයි මේ මිනිස්යාගේ ජීවිතයට සතුටත් බලයත් අභිෂේකියත් ආදරයත් දේවිකත්වයත් මනුස්සත්වයත් වර්ධනය වෙන්නේ. එහෙනම් එලෙස ජීවත් වෙන්න ඔබට දේව ශක්තිය ලැබෙන්නයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චිසපීඩයි.